දෙයක් හිතනකොට නැවතත් මෙනෙහි කරන්න කියලා ඒ දේශනාවේ කියවෙනවා. ඒක ස්වයංවසේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? හිතනවා කියන තැන දැනෙනවා නොයි, දැනෙනවා කියන තැන හිතනවා නොයි. එහෙම නෙමෙයි නේද ඒක කියන්නේ? ගැටළු සාගත. නෑ ගැටළු නෑ. ස්වයංවස දේශනා කරන හිතනවා කියන තැන දැනෙනවා කියන තැන නොවේ. දැනෙනවා කියන තැන හිතනවා කියන තැන නොවේ. දේශනේ තියෙන්නේ සිතන බව වෙනයි දැනෙන බව වෙනයි නේද? නේ ඒ කියන්නේ අපි හිතනවා කියන්නේ සිතුවිලිනේ. ආ අපිට දැන් දැන් සිතන සිතුවිල්ල දැන් අපි හිතපු බවට සිහියකුත් තියෙනවා. දැන් අපි මේකේ තියෙනවා ප්‍රතිකරයන් කීපයක්. මෙතන තවත් ඔක අවුල් කරලා දාන්න පුළුවන්. එතකොට නේ අවුල් යන්න දෝනි, අවුල වැඩි කරන්න දෝනි වගේ. එතකොට අපි දැන් මෙහෙම නෑ මෙහෙමයි මෙහෙමයි. අපිට ඔක්කොම කොයි විදිහෙන් ආවත් ඒක විසඳන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. වැදගත් වෙන්නේ අපේ නිවන් මාගයි. එතකොට උතර ඇති අතිසියුම් මේ සිතේ ස්වභාවයක්. ඒ කියන්නේ දැන් අපි හිතනකොට ඒක සිතුවිල්ලක්. දැන් අපි බිත්තිය කියලා හිතනවා. එතකොට ඇහැට එන්නේ දැන් සිත කියන්නේ කොහොමද අරමුණු. අතනින් මේ අපි මේ මේක දැන් සිත කියන්නේ අරමුණ. එතකොට අපි කියන්නේ ආරම්භණයක් කියන්නේ. එතකොට වර්ණ ආරම්භණයක්. වර්ණ ආරම්භණයක් කියන්නේ ඇහැට එන ආරම්භණය කියන්නේ අරමුණ. අරමුණ කියන එකමයි. අරමුණ ඒ වැටෙනවා. ඔව් එතකොට ඒකම තමයි සිත කියන්නේ. සිත කියලා වෙන අමුතු දෙයක් නැහැ. දැන් සිත කියන්නේ අරමුණ. සිතේ තියෙන අරමුණ තමයි අරමුණමයි සිත කියන්නේ. එතකොට මේ සිත කියන්නේ එතකොට හිතනවා කියන්නේ ඒකම තමයි. අරමුණම තමයි. ඒ කියන්නේ බිත්තිය කියලා හිතනවා. එතකොට මේ බිත්තිය දකින්න බවට බිත්තිය ඒ හැමතැනටම 100ක් තියෙනවා හැබැයි. දැන් බිත්තිය කියලා මේ අරමුණ ආපු බවට බිත්තිය මේ මේ මොහොතේ දැන් සිතේ තියෙන අරමුණ බිත්තිය දකින්න සිත බව 100ක් තියෙනවා. බිත්තිය දක්ව බවට 100ක් තියෙනවා සරලව කියනවා. එතකොට මේ කතාව එතන තියෙනවා. අරමුණ කියන්නේ බිත්තිය, බිත්තිය දක්ව බවට තියෙන 100 කියන්නේ. එතකොට බිත්තිය දක්ව බවට තියෙන 100 හැබැයි ওই බිත්තිය කියන ඒ සිත නෙමෙයි. ඒ සිත හටගත්ත බවට 100ක් තියෙනවා. ඊට පස්සේ පොත දකිනවනම් පොත දක්ව බවට 100කුත් තියෙනවා. හැබැයි 100 වෙනයි, පොත කියන සිත වෙනයි. පොත කියන්නේ ශබ්දයයි වර්ණයයි. ඇහැට ආවේ වර්ණ හැඩතලයක්. ඒත් එක්කම සබ් ඒ අර ඒකට තියෙන શબ્දේ පොත කියන શબ્දේ තමයි අපි ගත්තේ. එතකොට වර්ණ දැන් අපි ගත්තොත් මේ නාම රූප. ඒ කියන්නේ නම් කරන ලද දේ නාමයයි කියනකොට නම් කරන්නේ શબ્දේ. එතකොට මේක පෙර සංඥා නව සංඥා කියනකොට පෙර තිබුණු શબ્දේ කුමක්ද වර්ණේ කුමක්ද ඒකත් මේ මොහොතේ එනකොට මේ එකටම එන එක. පොත දෙයක් වෙලා එන එක. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ධර්මයේ නොදන්න කෙනෙක්ට බිබිත්‍ය පේනවා, පොත තියෙනවා, ඔක්කොම බාහිර තමයි කතාව තියෙන්නේ. එතකොට ඒක තමයි සිත. සිතුවිලි. එතකොට සාමාන්‍යයෙන් දැන් අර මේ සිත හටගත්ත බවට 100කුත් තියෙනවා. දැන් බිත්‍ය දකිනකොට බිත්‍ය දැකපු බවට 100කුත් තියෙනවා. හැබැයි මේ 100 කියන එක මේ හැමතැනටම ඕන අතර යටින් දකින්න තියෙනෝනේ. බිත්‍ය දකින්න බිත්‍ය දැකබවට 100කුත් තියෙනවා. බිත්‍ය කියලා 100කුත් තියෙනවා. පොතනම් පොත දැකබවට 100කුත් තියෙනවා. පොත කියලා මේ සිත පොත දකින්න සිත බවට හටගත්ත සිතට 100ක් තියෙනවා. ඒවා 100 තමයි අපිට කියන්නේ දැන් පොත දකින්න සිත හටගත්ත බව. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි පොත කියන මේ සිත හටගත්ත බවට 100 වගේම පොත දෙයක් කරගෙන ඒ නිසා දුකක් ඇති වුණා නේද? ඒ නිසා දැන් කම්පනයක් ඇති වුණා නะ. ඒක දෙයක් වගේ දැනුණා නะ. අන්න ඒකට 100කුත් තියෙනවා. අපි හිතමු දරුවා. දරුවා කියන එක සාමාන්‍යයෙන් ශබ්දයේ වර්ණයෙන් දරුවා. දරුවා නම් දරුවා. නමුත් දරුවා අනේ මගේ දරුවා නේද කියලා ඇතුලෙන් එන හැඟීම වෙනයි. අන්න ඒකත් එක තියෙන කම්පනය. දැනෙනවා කියන්නේ අනුන දැනෙනවා කියන එතනද? ඒකේ එක අවස්ථාවක් තමයි ඒකත් එක්ක අර විදින ගතිය, විඳවන ගතිය, දැනෙන ගතිය. දෙයක් වගේ දැනෙන ගතිය අපි ඔය කියන්නේ. ආහ. ඔය දෙයක් වගේ දැන් දරුවා කියන එක හරි. දරුවා කියන්නේ શબ્දයක්. ඒක දරුවා කියන්නේ වර්ණ හැඩතලයේ දරුවායි. දැන් මේ දරුවා කියලා දාන්නවා. ඒ දරුවා කියලා දාන්නේ වර්ණ හැඩතලයේ දරුවා කියන શબ્දෙත් එක්ක තමයි දාන්නේ.
එතකොට ඒකත් එක්කම අනේ මේ මගේ දරුවනේ කියලා හැඟීමකුත් එනවනේ අම්මා කෙනෙකුට අභ්‍යන්තරේ. දැන් බන්ධන බලයකුත් එනවනේ, ඒත් එක්කම බැඳීමකුත් දැනෙනවනේ. අනේ බැඳීම අර විඳීම දැනීම අනේ ඒක දෙයක් වගේ එකක්නේ. දරුවා දෙයක් කරගත් එකක්නේ. අනේ ඒකමයි භවය කියන්නේ. ඒ කියන්නේ දෙයක් නම් එතන දෙයක් වගේ දැනෙන එකමයි භවය කියන්නේ. ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ඒ ඒ දැන් මොන අවස්ථා තුනයි. දැන් මේකට සිය හැම තැනටම 100ක් තියෙනවා යටි. 100ට තමයි මේක 80 වෙන්නේ. පොත පොත දැකපු බවට 100ක් තියෙනවා. එතකොට පොත දැකපු බවට තියෙන 100 පොත දෙයක් කරගත් දෙයක් වගේ දැනෙන ගතිය වෙනයි. ඒකට 100ක් තමයි හැබැයි තියෙන්නේ. 100ට තමයි මේක 80 වෙන්නේ. පොත දෙයක් කරගත්ත බව තියෙන 100 වෙන. ඒ 100 100ට හැබැයි මේක 80 වෙනවා. පොත් දැන් සාමාන්‍යයෙන් අපි හිතමු තව උපමා ගන්න පුළුවන් ඕන තරම්. ඔව් උපමා වලින්ම තමයි මේක ලියන්න පුළුවන්. ඒ සල්පමාවකින් තමයි මට දැනගන්න ඕනේ චැනල් තුතේ වැටුම්. ඔව් ඒක දෙයක් වගේ දැනෙක. දැන් අපි දැන් මේක මීට කලින් පැහැදිලි කරලා තියෙනවා ඥානතෝ පස්සතෝ කියන තැන. දැනීම වෙනයි අර දැනෙන එක වෙනයි හිතන එක වෙනයි කියන එක ඥානතෝ පස්සතෝ. එතකොට අපි හිතනවා මේ පොත කියලා. ඒක සිතුවිල්ල. එතකොට ඒක දෙයක් වගේ දැනෙන එක වෙනයි. එතකොට සිතන එක සිතන බව වෙනයි දැනෙන බව වෙනයි. සිතන බව වෙනයි දැනෙන බව වෙනයි. චිත්ත වෙනයි දැනෙන එක වෙනයි. දෙයක් වගේ දැනෙන එක තමයි භවය කියන්නේ. දැන් අපි ගත්තොත් දැන් නාම රූප කිව්වම දන්නවනේ ශබ්ද වර්ණ කියලා ගත්තාම අපිට මේක පොඩක් තේරෙනවා. එතකොට මේ ඔක්කොම නිකන් සංනිවේදනය සඳහා මේ වචන භාවිත කරනවා විතරයි. එතකොට මේසේ, පුටුව, ඇඳ, ගහ ඕන එකක් ශබ්දයේ වර්ණයනේ තියෙන්නේ. එතකොට ඒක ශබ්දයේ වර්ණේ දැන් අපි මීට කලින් මේක පැහැදිලි කරා. ඥානතෝ පස්සතෝ කියන තැනම පේනවනේ මේ ඔතන තියෙනවා මාත්‍රකා පේනවනේ මේ හිතනවා ඒ වගේ. ඒ කියන්නේ දැන් අපි ටීවී එකේ දකිනවා පොතක්. කණ්ණාඩියෙත් දකිනවා පොත. චිත්‍රෙත් තියෙනවා පොතක්. අත්‍තරත් තියෙනවා පොතක්. දැන් පොත කියන උපමා වගේම අපි තව එකක් ගමු. දැන් ටීවී එකේ දකිනවා දරුවා. කණ්ණාඩියෙත් දකිනවා දරුවා. පින්තූරෙත් ඇඳලා තියෙනවා දරුවා. පොත එකක් ගත්තා කියලා හිතමු. එතකොට අත්‍තරත් දකිනවා දරුවා. දැන් ඇත්තට දැන් ටීවී එකේ දකපු එක ඇවිල්ලා වර්ණයයි ශබ්දයයි අපි තුම දරුවා පේන තෙක්මානක කොහෙවත් නැහැ ටීවී එකේ පේන්නේ කියලා. එතකොට තියෙන ශබ්දයේ වර්ණයයි. ආමියේ දරුවා කියලා කියතයි. අනාරේ ඉන්නේ දරුවා කියේ. නේ එතකොට ටීවී එකේනේ. එතකොට දන්නවා දැන් දරුවා කියලා එහෙම නැහැ ටීවී එකේ පින්තූරයක් විතරයි. ඇහැට ආ වර්ණ කා දරුවායි කියලා කිව්වා. එතකොට කණ්ණාඩියෙත් එහෙමයි. කණ්ණාඩිය ඇතුලේ දරුවෙක් නැහැනේ. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ෆොටෝ එකක් දිහා බලාගෙන ආමියේ දරුවායි කියලා කියයි. ඒකෙත් කිසිම දැනීමක් නැතුව කියතයි. හැබැයි ඇත්තට දරුවා දැක්කා කියමුද? මේ ඉන්නේ මගේ දරුවානි. අන්න හැඟීම වෙනස් වෙනවා. ඒක වෙන්න විදිහක් නැහැ නේද? ටීවී එකේ දැකපු විදිහටම ඇහැට ආවේ වර්ණයක්. ඒ ඇහැට ආවේ වර්ණයක් කන්ට සබ්ජෙක්ට් වෙනවා කියන්නේ ඇහැට ආවේ වර්ණයත් එක්කම අර දරුවා කියන සංඥා. දරුවා කියන්නේ ශබ්දේ. ශබ්දේ වර්ණය විතරයි මෙතන තියෙන්නේ. අර පෙර මෙතන වර්ණයයි ශබ්දෙකයි දෙයක් නැහැනේ කොහොමද? වර්ණේ වර්ණයක් ආලෝක හැඩතලයක් ආලෝක හැඩතලයක දෙයක් නැහැනේ. ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි කිව්වේ ඕකනේ. හැබැයි යෝක එකට එකතු වෙලා දැන් ශබ්ද වර්ණේ දරුවා කියලා අපි කියනවානේ. එතකොට දරුවා කියලා කියනකොට ඒත් ශබ්දයයි වර්ණයම තියෙන්න ඕනේ. ඒ නමුත් මේක දෙයක් වගේ දැනෙනවානේ එකපාරටම. දැන් ඇත්තට දකිනකොට දෙයක් වගේ දැනෙනවානේ. අන්න ඒක දැනෙනවා. ඒක තියෙන ශබ්ද වර්ණෙනේ. ඒත් ඇහැටෙන්නේ වර්ණේ, ටීවී එකේ දැක්කත් වර්ණේ, කණ්ණාඩිය දැක්කත් වර්ණේ, පින්තූරේ තියෙනෙත් වර්ණේ. ඇත්තට දකින්නෙත් ආලෝක හැඩතලයක් විතරයි ඇහැට එන්නේ. ඇහැට වෙන දෙයක් එන්නේ නෑනේ. ඇස කියන්නේ පේන බවටනේ. ඇසට පේනවා කියන්නේ ආලෝක හැඩතලයක් විතරක් වෙන්න ඕනනේ. එහෙනම් ආලෝක හැඩතලේ කණ්ණාඩියෙන් ආවත් ටීවී එකෙන් ආවත් මේක ෆොටෝ එකෙන් ආවත් ඇත්තට දැක්කත් ආලෝක හැඩතලයක් විතරයිනේ. ඇසට පේන බවක් විතරයිනේ. එහෙනම් මේක දෙයක් තියෙන විදිහක් නෑ. එහෙනම් දෙයක් කියලා බෑ. අද ඇහැට දෙයක් එන්නේ නැහැ. ඇහැට දෙයක් එන්නේ නැහැ. ඇහැට කොහොමද දෙයක් එන්නේ? ටීවී එකේ දැක්කත් ඒක ආලෝක හැඩතලයක් විතරයි. කණ්ණාඩිය දැක්කත් ආලෝක හැඩතලයක් විතරයි. පින්තූරේ ෆොටෝ එක දැක්කත් ආලෝක හැඩතලයක් විතරයි.
ඇත්තට දැක්කත් ආලෝක හැඩතලයක් විතරයි. ඇහැට වෙන මොකක්වත් එන්නේ නැහැ නේ. ඇහැ ප්‍රසාද වෙන්නේ ආලෝක හැඩතලයට විතරයි. ඇහැට ආලෝක හැඩතලයක් විතරයි. ඇහැට කොහෙන්ද දෙයක්? අන්න ඒක චිත්තයක්. අභ්‍යන්තරයෙන් වෙනවා දැනීමක්. අන්නේ අගේ එන එක තමයි මේක අර පේන එක වෙනයි, හිතන එක වෙනයි. එතකොට අර සිත වෙනයි, අර ඒ දැනෙන එක වෙනයි. දරුවා කියලා හිතන එක වෙනයි, දැනෙන එක වෙනයි. අර පේන එක තමයි දරුවා. අයියෝ ඒ දැනෙන එක එතකොට කාට හරි දැන. දැන් ඔන අපි හිතමු දැන් රත්තරන් මාලයක් දාගෙන ඉන්නවා ටීවී එකේ ඉන්න එක්කෙනෙක්. දැන් රත්තරන් වල කිසි ගාණක් නැහැ නේ, ඔය පිරිමියයි සමහරක් ගණන් ගන්නවත් නැහැ. ඕක දිහා ඔය නිකන් බලන් ඉන්න. ඊට පස්සේ දැන් ටීවී එකෙත් ඉන්නවා. ඊට පස්සේ දැන් මේ වගේ එකක් පාරෙත් දාගෙන යනවා කියන එකත් දකින. ඊට පස්සේ දැන් මේ වගේ අපි හිතමු ෆොටෝ එකක් තියෙනවා කියන රත්තරන් මාලයක් ඒකත් දකින. අතීත අර වගේ කණ්ණාඩි තිබ්බා කියලා ඒකත් හරි. දැන් ඇත්තටම රත්තරන් මාලයක් අපි හිතමු දැන් තමන් ළඟට වෙනවා කියලා දාගෙන. දැන් එතකොට මේ ටීවී එකේ තිබ්බත් ගණන් ගන්නේ නැහැ. දැන් මේකේ ෆොටෝ එකේ තිබ්බත් ගණන් ගන්නේ නැහැ. ඇත්තට රත්තරන් මාලය දැක්කම බලන්නකෝ දිලිසෙන හැටි කොච්චර ලස්සනයිද. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැනෙනවා. මේක දැන් දැනෙනවා. හැබැයි අර පේන කාලෝක හැඩතලෙ විතරයි. අභ්‍යන්තරයට මේක දැන් දෙයක් වගේ දැනෙන එක. දෙයක් වගේ දැනෙන එක. දැන් මේක වටිනාකමත් එහෙමයි. දැන් ඇත්තටම මෙතන තියෙන්නේ මේකත් සංඥා අභිසංකරණයකින්ම ඇති වෙන එකක් තමයි. මේ බලගෙන ඉන්න එක. ඔය දැනෙන එක. දෙයක් භවය කියන්නේ පොනෝ භවිකා කියන්නේ. දැන් පුංචි දරුවා ඉපදෙනකොට මුකුත් නැහැනේ. ආ පුංචි දරුවා ඉස්සරහට යනවා රත්තරන් මාලේ දාගෙන. පුංචි දරුවාට ඕක ගාණක් නැහැනේ. පංචාවිද දැම්මා තිසික් කළා දාන්නේ සමහර දරුවෝ. ගහරක්වත් නැහැනේ. හොයන්නේවත් නැහැ. දැන් පුංචි දරුවෙක්ගේ කරාබුවක් කරනකොට පුංචි දරුවා හොයන්නේ නැහැ. අස්සේ අම්මා තමයි මේක බලලා කියන්නේ පුතේ කෝ කරාබුව. ආ කරාබුව නැද්ද? ආ අම්මි ගැලන හැයිලා නෙමෙයි මේක හොයන්නේ. හොයන්න කියන එක හොයන්නේ නැහැ. ඇයි ඒ? පුත දා පොඩි එකාට මේක තේරෙන්නේ නැහැ වටිනවා කියන්නේ. පොඩි එකාට වටිනවා කියන්නේ තේරෙන්නේ. දැන් ඊට පස්සේ තමයි පොඩි එකා කල්පනා කරා ආ අම්මා ඒක හොයනවනේ. ඒ කියන්නේ ආ ඒ කියන්නේ අගයක් ඇති වෙනවා දැන් මේ දරුවගෙත්. ඒක පරිස්සම් කරන්න ඕනේ නේද? මේක අගයක් අම්මා දෙනවා කටින් අර. අර අගය වටිනවා කියලා හිතන එකත් මනෝ සංකාරයක්. ඒකත් දෙයක් වෙනවා එතකොට. මේ හැම එකක්ම දෙයක්. ඒ කියන්නේ වටිනවා කියලා හිතන එකක් දෙයක්. මේක මේ වචී සංකර වචනේ දැන් රත්තරන් කියන වචනේ දෙයක් කරගෙන ඊට පස්සේ ඒක ඊට පස්සේ වටිනවා කියලා හිතන එකත් මනෝ සංකාරයේ දෙයක් කරගෙන. එහෙනම් හැමතරම මේ දෙයක් කරගන්න එක තියෙනවා. දැන් දුක හිතනවා නම් ඒකත් දෙයක් කරගෙන. ඒ කියන්නේ මේ හැම එකක්ම දැන් කරනවා කියනකොට මේක හැම පැත්තෙම දෙයක් කියන අදහසයි තියෙන්නේ. මේක දැනෙන එක තමයි දෙයක් වගේ දැනෙන එක. ඕකම තමයි භවය කියන්නේ. භවෝ කියන්නේ. භවෝ කියන්නේ දෙයක් කියන එකක්. ඉතින් කියන්නේ අජ්ජෝසාය පිට දැනෙන එකද ආරෙන්හස දෙයක් කියලා දැනෙන එකද භවය කියන්නේ. ඇත්තටම දෙයක් වගේ දැනෙන එකයි. දෙයක් වගේ දැනෙනවා. දැන් අපි තුම දැන් ටීවී එකේ දරුවා දකින්න අර කතාවේ ටීවී එකේ දරුවා දකින්න එක කණ්ණාඩියේ දරුවා දකින්න එක පින්තූරේ දරුවා දකින්න එක ඉතින් හරි ආලෝක හැඩතලයක් ඈට අර දෙයක් කොහෙද තියෙන්නේ දරුවක් කියන දෙයක්. දැන් අපිට හැමසෙද දැන් දෙයක් කියලා වගේ දැනෙන්නේ නැනේ. දැන් වටපිට බලනකොට ඇහැ කැමරාවක් වෙන්න ඕනනේ. ගහන්නේ පින්තූර වෙන්න එපේ. දේවල් ගහන්න බෑනේ. ඒ වෙනකොට අපි දේවල්නේ බලන්නේ. ආ බිත්තිය. ආ මේ ඉන්නේ පවිත්‍ර මේනිනවාස. එහෙමනේ. ආ මේ ඉන්නේ. එහෙමනේ. එතන මෙතන එහෙම එකක් නැහැනේ මේ පින්තූර යන්නේ. ඇහැට එන්න ඕනේ කැමරාවක්. ඇහැ කැමරාවක්. ඇහැට පින්තූර විතරයි, ෆොටෝ විතරයි ඇහැට ගන්න පුළුවන්. ඇහැට දෙයක් නැහැ. මෙතන අර අභ්‍යන්තරයෙන් මේක දෙයක් වගේ. ඒ කියන්නේ අර මේකේ සංඥා අභිසංකරණයක් තියෙන්නේ. මේක ලියා ගන්න පෙර සිත් කඳ පිළිවෙත් දකින පුබ්බේ නිවාස අනුස්සය ඥානෙ මේක දැක්කාම අර පුංචි දරුවා ඉපදෙනකොට දෙයක් තිබුණේ නැහැ. පුංචි දරුවාත් වටපිට බලනවා. පුංචි දරුවාටත් දැන් මේක මොකද්ද කියලා නැහැනේ. අර ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් හැදිලා නැහැනේ. අර ස්කන්ධානම් පාටිභාවෝ කියේ වේදනා සංඥා සංකාර කියන්නේ විඳීම හැඳින්වීම දැන ගැනීම. ආලෝක හැඩතලයේ තමයි ඇහැට එන විඳීම. ආලෝකයේ විඳීමක්. ආලෝක හැඩතලේ. එතකොට හැඳිනීම. ඒ ආලෝක හැඩතලේම හැඳිනීම. විඳීම හැඳින්වීම දැන ගැනීම කියන්නේ ආලෝකෙත් ආලෝකයක් බවට දැනෙන ගතියක්. චක්කු විඥානෙ මේ කියන්නේ. ඒ කියන්නේ චක්කු විඥානෙ කියන්නේ ඇස දන්නේ නැහැ මොකද්ද කියලා. ශබ්දයක් දාලා නැහැ නේ. පුංචි දරුවගේ කතාව මේ කියන්නේ.
එතකොට පුංචි ඒක දරුවාගේ තියෙන ඇහැට, මේ වර්ණයක් දෙකක් ඔව් පුංචි දරුවාගේ ඇහැට වර්ණයක් විතරයිනේ, ආලෝක හැඩතලයක් විතරයි. පුංචි දරුවා ඒක තියෙන මුකුත් දන්නේ නැහනේ, මේ මේසයක්ද පුටුවක්ද ඇඳද්ද දන්නේ නැහනේ, ඉපදිච්ච ගමන් දරුවෙක් කියන මේ කියන්නේ. එතකොට මේ දරුවා මේ ආලෝක හැඩතලයක් විතරයි. එතකොට ඒ ආලෝක හැඩතලෙත් තියෙනවා විදිමැදීමින් දැනගැනි. ස්කන්ධ කියන්නේ ඕකට. ස්කන්ධ. ස්කන්ධය කිව්වේ විදිමැදීමින් දැනගැනි කියන එකම තමයි. ඒ කියන්නේ මෙතන දෙයක් වාගේ අර ආලෝක හැඩතලේ තමයි දැනෙන්නේ. ආලෝක හැඩතලේ ඒ වුණාට ඒකෙන් නැහැ අර අර ආලෝක හැඩතලයක් විතරයි ඒක. දුටු දිත්තේ දිට්ටවත්තන් කියන්නේ. දුටු දෙයක් නැහැ. දෙයක් නැහැ කිව්වේ අර දිත්තේ දිට්ටවත්තන් කියන්නේ දුටු දෙයක් නැහැ. දුටුවා නම් දුටුවා පමණි. අර නිකන් ඔහේ නිකන් වර්ණ ඕන තරම් වර්ණ වගේ. දැන් මේක අර පුංචි දරුවට අර ඊතරක් තියෙන වේදනා සංඥා සංකාර, ඒ කියන්නේ ආලෝකයට අර ස්පාක් වෙන එක. ඒක තමයි වේදනා සංඥා සංකාරය, ස්පාක් එක. ශබ්දට ස්පාක් එකත් වේදනා සංඥා සංකාරය, ශබ්ද ස්පාක් එක. තේරෙනවද මේ කියන කතාව? එතකොට වර්ණ ස්පාක් එක, ශබ්ද ස්පාක් එක, ඒ කියන්නේ ප්‍රසාදය කියන එකයි. ඒක ප්‍රසාද මට්ටමක් මේකේ තියෙන්නේ, ආයතන මට්ටම. ඇස, කන, දිව, නාසය, කය. ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස. හංකඩේ උණුසුම සීතල කියන්නේ පහස. දිවට රස, නාසයට ගන්ධය. එතකොට ඇසට වර්ණේ, කනට ශබ්දය. මෙතන මේ ප්‍රසාද දෙන එකක් විතරයි සිද්ධ වෙන්නේ. කනසක පටලේ එලෙනවා. අතන ආලෝකයක් එනකොට අර ඉරේ එළියට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ දිලිසෙනවා. එච්චරයි. නහිතං අත්තකතං බිම්බං නහිතං පරකතං ආංකේ, මේ ප්‍රතිබිම්බේ කවුරුවත් හැදුවේ නැහැ කිව්වේ. ඒක සබහා දහමක් කියලානේ කිව්වේ. ඒ ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම ඒක දිලිසෙනවානේ. ඒක සබහා දහමක්, ස්පාක් එකනේ. දැන් කණ්ණාඩිය ප්‍රතිබිම්බයක් කරන්නේ කවුරුත් කරනව නෙමෙයි. අස කියන්නේ ප්‍රතිබිම්බයක් තමයි. ඒ කවුරුත් කරන එකක් නෙමෙයි. ඒ වගේ තමයි කර්ණසංකේ කම්බරේ හෙල්ලෙන්නේ නැත්නම් කන සද්දක් නැහැ තමයි. කම්බරේ හෙල්ලෙන එක සබහා දහමක්. ඒක සිවුම් පටලයක් තියෙනවා, මොකක් හරි අර වේගයෙන් ඇවිල්ලා සද්දෙට උලකට වගේ ඒක හෙල්ලෙනවා. ඒක කියන්නේ සද්දේ කියලා. ඔක සබහා දාම. එතකොට දිවට දැනෙන රස, නාසයට ගන්ධය, එද ශරීරේ හංකඩේට දැනෙන උණුසුම සීතල තද ගතිය කියන්නේ සබහා දාම. හරිනේ. එතකොට එතන කොහක්වත් දෙයක් නැහැ. එතන දෙයක් නැහැ. එතන ප්‍රසාදයක් විතරයි. ප්‍රසාදය කියන එක මෙහා එතන සබහා දාමක් විතරයි. දැන් ගස්වල අතු වෙල්ලෙන්නේ මොකක්වත් එහෙම සම්බන්ධයක් නැහැ. ඒක දැන් එතකොට දැන් මෙතන දෙයක් හැදුනේ කොහොමද කියලා බලනකොට තමයි තේරෙන්නේ. දැන් පුංචි දරුවා ඉපදෙනකොට තණ්හාවක්, ඉරිසියාවක්, වෛරයක් මොකක්වත් නැහැනේ. පුංචි දරුවාට එහෙම දෙයක් නැහැනේ. දෙයක් තිබ්බොත් තමයි මේ ඇලෙන්න හරි ගැටෙන්න හරි දෙයක් තියෙනවා. දෙයක් නැත්තම් ඇලෙන්න හරි ගැටෙන්න හරි දෙයක් නැහැ. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අර සෙන්සර්ස් වල සේරම ස්පාක් වෙන එක එකට එකතු වෙනවා. අර අපිගේ තප්පරයට කෝටි වාරයක මේක විශාල වේගකින් මේක වෙනවා කියලා. එතකොට දැන් ශබ්දයක් දැම්ම වෙන්නේ මොකද්ද? ඔන්න පුංචි දරුවාගේ කරට ශබ්ද එනවා. ඇහැට මොකද්ද මේ මොහොතේ තිබුණේ? අම්මා කිව්වත් අම්මාගේ හැඩතලේ අම්මා කියන ශබ්දේ අර ඔක්කොම ටික එකට එකතු වෙනවා. එතකොට ශබ්ද වර්ණ එකට එකතු වෙලා එක අධ්‍යයක් වගේ දැනෙනවා. එතකොට ශබ්ද වර්ණ එකතු වුණු දෙයක් එන්නේ. ආ මේ අම්මා එතන වර්ණ හැඩතලේ ශබ්ද දෙකම එකතු වෙනවා. අම්මා හැදිලා. දැන් අම්මා දෙයක් වගේ දැනෙන ගතියක් එතරම් ඇති වෙනවා කියන එකයි. ඊට පස්සේ හැමදාම පුතේ මේ අම්මා 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 කියන අම්මා 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 වෙලා බලගන්නේ. එතකොට අම්මා දෙයක් වගේ වෙලා දන්නේම නැතු අර නැවත 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 එකම දේ වෙනකොට වෙනකොට ඒක බලගන්නේනවා කියන එකයි. දැන් බඹරයක් වුණත් ඒක කරකනවට 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 දැන් ගිනි වලල්ලක් වුණත් ගිනි බෝලයක් කරකවනකොට 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 වලල්ලක් වගේ පේනවනේ. ඔන්න ඔය විදිහට තමයි මේ සංඛාර පෙන්නන්නේ. ඒක බල ගැන්වෙන්නේ වේගයටයි. නැවත 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 එකම දේ වෙනකොට ඒක නැවත 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 අර මතක් වෙනවා වගේ දෙයක් වෙන්නේ. අන්න ඒ වගේ. දැන් අපි ඒ සින්දුවක් අහනකොට 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 ඒ සින්දුව නිකම්ම අපිට මතක් වෙන්නේ. අන්න ඒ වගේ. ඒක ශබ්දයේ පැත්තේ. වර්ණයේ පැත්තෙත් එහෙමයි. එකම දේ දැකලා 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 ඒක හීනෙනුත් පේනවා. ඒ විදිහම තමයි දැන් මේ දැන් මුලින්ම දැන් මහත්යෙක් හිටියේ නැහැ නේ. ඉපදෙනකොට මහත්යෙක් හම්බෙන්නේ නැහැ. ඉපදෙනකොට දරුවොත් නැහැ නේ. ඉපදෙනකොට මුකුත් නැතුව ඇඳුරුත් නැතුව ඉපදෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ මහත්යෙක් නැති මහත්යෙක් නේ. දැකලා 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 එයා නැතුව බැරි වෙලා එයා කසාදත් බඳිනවා. ඊට පස්සේ
දරුවෝ හිටියෙත් නෑ. ඊට පස්සේ දරුවෙක් හම්බලා ඊට පස්සේ ඒ දරුවගේ අරකයි මේකයි සේරම කියලා අන්තිම දරුවා 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 කියලා දරුවත් අතර එකක්වත් අත්හැරගන්න පුළුවන් කියලා බලන්නකො. මහත්තයා නැතුව ඉන්න බෑ, දරුවා නැතුව ඉන්න බෑ, ගෙවල් නැතුව එකක්වත් අත්හැරගන්න බෑ. අර ඇලවෙන ගම් එකේ අර අර මොනවද දාලා ඇලවුවා වගේ ඔක්කොම ටික ඇලිලාමයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ඔක දෙයක් වගේ දැන් පටන් ගත්ත තැනට ආයිමත් ගිහිල්ලා බැලුවාම ඇත්තටම අම්මා කියනකොට අම්මා කියන શબ્දෙන් දැන් මේ ළමයා අපිටම දැන් ඉපදිච්ච දවසේ ලංකාවෙන් කවුරු හරි ආවද දරුවා රෝ විකුණනවානේ අම්මලා. ඔය ඒ කාලේ ගියානේ හරියට. එතකොට ඒ දරුවා ඇමරිකාවට ගෙනිච්චා කියෝ. එතන කවුද ඉන්නේ හැඩතලේ අම්මා කියලා එතන තියෙන මද කියන શબ્දය හරි එතන ඒකම තමයි શબ્ද වර්ධි. එතන ඉඳන් ඒ අම්මා අම්මා. එතන දෙයක් වගේ. ඊට පස්සේ ආය අවුරුදු 10ක් විතර ගිහිල්ලා කවුරු හරි කිව්වොත් එහෙම ඒ දරුවට මේ ඔයාගේ අම්මා මේ අම්මයි තාත්තයි නෙමෙයි අන්න ලංකාවේ ඉන්නවා කියලා ඒ දරුවා ඊට පස්සේ නිකන් හරි ලොකු වෙලා ආයි ලංකාවට ආවොත් හරි අර අම්මයි තාත්තයි ඊට පස්සේ ඒ අම්මයි තාත්තයි වෙන්නේ. ඊට පස්සේ අර මෙයා මේ අර එක්තර කාලයක් ඇත්තටම අර අම්මයි තාත්තයි කියලා හිතපුණේ ඇති ඒ ස්වභාවයකට තමයි අම්මයි තාත්තයි කියලා. ඊට පස්සේ අර අර මේ මේක දෙයක් වගේ වෙන එක මේ කියන්නේ දෙයක් කරගන්න හැටි බලගන්නේ නැහැ. මේක තමයි ඇත්තටම අපි අවබෝධ කරගන්න ඕනේ ධර්මයේ තියෙන වටිනාම පැත්ත කොහොමද මේ දෙයක් වෙන්නේ කියලා. අර නම් නැවත නැවත මෙනෙහි කරන්න කිව්වේ අරමුණක් එනකොට අරමුණක් එනකොට නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ කිව්වේ ඔටික කියලා ඔබ හසේ දේශනා කරන නැවත නැවතත් මෙනෙහි කරන්නලු ආයි දෙයක් හිතෙනකොට ඉතනා ඒ කියුවේ කොහොමද? ඒ කියුවේ ආර්යයන් වහන්සේ දැන් දේශනාවේ යනවා මෙහෙම ඔබ හන්සේ දේශනා කරනවා ඉතනවා කියන තැන දැනෙනවා කියන තැන නොවේ, දැනෙනවා කියන තැන හිතනවා නොවේ. යමක් ආයි ආයි හිතෙන සිතිවිල්ලක් හිතෙනකොට නැවත නැවත මේ විදිහ මෙනෙහි කරන්න කියනවා. ඔව් ඒක ඉස්සෙල්ලාම අරක ගලපගෙන ඉන්න ඒකනේ මෙනෙහි වෙන්න ගලප ගත් එකනේ මෙනෙහි වෙන්න. ඇයි එහෙම කියන්නේ කියලා මට කුතුහලයක්. ඒකයි ආරයන් වහන්සේ දැන් අර දැන් දෙයක් වගේ දැන් දැනෙනවනම් දෙයක් වගේ දැනෙනවනම් දෙයක් වගේ දෙයක් ඇත්තටම ඉතර නැති බව තමන්ට ඉස්සෙල්ලා අවබෝධයක් තියෙන්නේ බෑ. ඔව් ඔව් ඒ දෙයක් කියලා දැනෙනවා නම් ඒ දෙයක් කියලා දැනෙන එකේ හේතුව පොඩ්ඩක් බලන්න. එතකොට තමන්ට තේ මෙනෙහි වෙන්න එපා මෙතන ඇත්තරම තියෙන සබ්දේ වර්ණයේ කිය. එහෙනම් එතන දෙයක් කියලා මේක දෙයක් අපි දෙයක් කරගත්තට එතන දෙයක් නැති බව මෙනෙහි වෙන්න එපා. දෙයක් කරගත් එකම අපේ රැවටීම කියලා අවබෝධයක් එන්න එපා. එතකොට අපිට ඒක නැවත නැවත මෙතන එනකොට එතන දෙයක් නැති බවට මෙනෙහි වෙන්නත් එපා. ඒක මෙනෙහි වෙන්නත් ඉස්සලා අවබෝධයටපත් වෙන්න එපා. එතන දෙයක් නැති බව. ඒක නිසා තමයි මේකේ අර පෙරසිට කඳ පිළිවෙත් හොඳින් නුවණින් දකින්න ඕනි කමක් තියෙනවා. මේක කොහොමද වෙන්නේ කියන එක හොඳින් ගලප ගන්න ඕනි කමක් තියෙනවා. ඒකමයි සත්‍ය ඥානය කියන්නේ, දර්ශනය කියන්නේ. දර්ශන ඥානය හොඳින් පිරිසිදු වෙනවා කියන්නේ ඕකටයි. මෙතන දෙයක් නැති බව ඉස්සල්ලාම හොඳින් ලියා ගන්නම ඕනි. ඊට පස්සේ තමයි Tamante හැම මොහොතෙම අරමුණු එනකොට එතන දෙයක් නැති බව මෙනෙහි වෙන්න ගන්න. නැවත නැවත මෙනෙහි කරන්න කියන්නේ ඒකයි. දෙයක් නැති බව ඉස්සල්ලා එකපාරක් කරේ Tamante අවබෝධය ඇති වෙන්නම ඕනි ඉස්සල්ලාම. ඒ සත්‍ය ඥානෙ කිව්වේ ඒකටයි. ඒක අවබෝධ වෙනකම්ම එතරම් තනතරවත පිරිසුදු කරගන්න තියෙනවා. ඒ කියන්නේ මේක උඩින් පල්ලෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. හොඳින් නුවණින් දකින්න ඕනි තැනක් තමයි අර පුංචි දරුවගේ තැනට යන්නේ. ඉපදිච්ච තැනටම යන්නේ. පෙර සිට කල පිළිවෙත් දකින්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙට යන්නේ. මොකද ත්‍රිවිද්‍යාව නැතුව කාටවත් ඉතුරු ටික යන්න බෑ. ඒ කියන්නේ නිවන් මඟ හම්බෙන්නේ නැහැ. ත්‍රිවිද්‍යාවල පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. පෙර සිට කල පිළිවෙත් දකින්නේ. ඒකේ තියෙන වැදගත්කම තමයි එතන තමයි ස්කන්ධානම් පාති භාව ආතනම් පටලබු අයංගුච්ඡේ ජාති කියන තැන. ඇසේ උපතයි මහණෙනි උපත කියපු තැන. ඇසින් බලලා දෙයක් කියලා ගත්තොත් එතනමයි ජාතිය ජරා මරණ ශෝක පරිදේය. ඒකමයි කිව්වේ යාරූපේ නන්දි තදුපාදානම් භවෝ කියලා.
යාරූපේ නන්දි යම් මේ මොහොතේ යමක් අපි බිත්තියයි කියලා ගත්තොත් ඒකට දෙයක් කරගත්තොත් බැසගත්තොත් දෙයක් වගේ දැනෙන්න ගත්තොත් බිත්තිය දෙයක් වුණොත් තදුපාදානම් භව ඒක උපාදාන වුණොත් ඒකමයි භවය කියන්නේ කියන්නේ එතකොට දෙයක් වගේ දැනෙන ගතියටයි භවය කියන්නේ. දැන් අපිට දෙයක් කියලා දැනෙන ගතියක් තියෙනවා. දැන් අපි දීර්ඝ කාලයක් අනුසෝතයේ තුල සෑහෙන බල ගන්නවගෙන ඉන්නේ ලෝකෙම. එනේන අරමුණ දෙයක් කියලායි අපිට දැනෙන්නේ. ඒක අනුසෝතයේ ස්වභාවය. එක දවසින් මේක හිතුවා කියලා නැති වෙන්නේ නැහැ. අවසරය ආරියනන්ස මට මෙතෙන්දි ගැටලුනේ හිතනවා කියන එකයි දැනෙනවා කියන එකයි මේ දෙකේ තේරුමයි දැනගන්න ඕනේ කවුද. දැන් ඒක වැටුණා. දැන් අරමුණක් හිතනවා. වැටුණා ඒ. ඔව්. ඒ කියන්නේ හිතනවා කියන්නේ අර 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 මේ මෙතනදී අර පළවෙනි වතාවට શબ્දේ දාලා දරුවට කියනවානේ පුතේ මේ අම්මා කියලා. ඒතර අම්මා කියන શબ્දෙත් ඒ අම්මාගේ හැඩතලෙත් શબ્දය වර්ණය එකට එකතු වෙලා නමුත් ඒක දැනගන්න එකක් වෙන්නේ අම්මා කියලා. හැබැයි අම්මා කියලා ඊට පස්සේ දැනෙන ගතියකුත් එනවානේ අජ්ජෝසාය තිට්ටති. යා අර දෙයක් වගේ දැනෙනවානේ භවයේ කියන එක හැදෙනවානේ දෙයක් වගේ දැනෙනවානේ ඔය දෙකම එකතු වෙලා ඕක සංඥාවක් එන්නේ සංඥාව අභිසංකරණයකට ලක් වෙනවා ඒ කියන්නේ නැවත නැවත බම්බරේ කරකිනවා වගේ මේක බල ගැන්වෙන එතකොට දැනෙනවා ඊට පස්සේ මේක 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 ආය ආයේ ශබ්ද එනවා ආය ආයක ඒක ඒක ස්පාර්ක් එක නැවත නැවත ඔටෝ සිස්ටම් එකෙන් ස්පාර්ක් වෙනවා ශබ්ද වර්ණ එකපාරක් ඇවිල්ලා නවතින්නේ නැහැ ඒක ඊගා හැම මොහොතෙම මේක ස්පාර්ක් වෙවි තියෙනවා අම්මා 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 කියලා අර පුංචි දරුවෝත් අර මොකක් හරි වචනයක් කරනවා ආ ආ ගගා කියවන්නේ ඒ වගේ මේක නිතරම ස්පාර්ක් වෙනවා ඒ කියන්නේ මේ වයර් එක නිකන් ස්පාර්ක් වෙලා නවතින්නේ ආයෙ ඔටෝ සිස්ටම් එකෙන් වැඩ කරනවා ඒක මොකද සිද්ධ වෙන්නේ අර ස්පාර්ක් එක අර නිතරම මේක වැඩ කරනකොට බල ගැන්වෙනවා සංඥා අභිසංකරණය කියන එක රූපං රූපත්තාය සංකතං අභිසංකරෝති කිව්ව එකයි ඔක මේ සංචේතන සූත්‍රයේ දැන් බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරලා තියෙන එකත් සෑහෙන වැදගත් මේ ටික පැහැදිලි කරා. ඔය සංචේතන සූත්‍රයේ තමයි තියෙන්නේ රූපං රූපත්තය සංකතං අபிසංකරෝති. සංකාර සංකාරත්තය සංකතං අபிසංකරෝති. විඤ්ඤාණ විඤ්ඤාත්තය සංකතං අபிසංකරෝති. ඒතර මේ හැම එකක්ම අபிසංකරණය වෙන බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති. සංඥා සංඥාත්තය සංකතං අபிසංකරෝති. තොර මේ අபிසංකරණය කියන්නේ ඒක දැන් මේ වෙලාවේ පුතේ මේ අම්මා කියලා දැන් ශබ්දය දාලා අම්මගේ රූපය ඇවිල්ලා ඒක එතනින් අර ඉවර වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ නැවත නැවත පොඩි එක්කෙනගේ අම්මා 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 ගා ප්‍රතිරව දෙනවා. ආයි අර අම්මගේ හැඩතලයේ ඇත් එක්කම අරක හීනෙනුත් පේන්නේ ඒකයි. මේක නැවත 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 ඊට පස්සේ ආයි ගාව දවසේ දකින්නවා ඕක තව තව බාහිරනුත් බල ගන්නනවා අභ්‍යන්තරනුත් බල ගන්නනවා. ඒ කියන්නේ මේක සංඥා ස්වභාවයනුත් බල ගන්නනවා අර පටික ස්වභාවයත් බලගන්නේ නාම ස්වභාවයත් බලගන්නේ. ඒ කියන්නේ පටික සම්පස්සට අද්වචන සම්පස්සට. ඒ කියන්නේ බාහිර රූපේ හැඩතල එනකොට අම්මා කියලා එනවා. හැබැයි මේක නිකන් ඉන්න වෙලාවට හිත ඇදෙනකොට අම්මා කියලා මතක් වෙන ඒවත් එනවා. ඒ දැනුත් අපිට එහෙම තේරෙනවානේ පරණේවත් මතක් වෙනවානේ. ඒ වගේම දැන් ඊයේ කරපු එකත් මතක් වෙනවා. ඒ කියන්නේ මතක් වෙනවා කියන්නේ මේ මනෝමයනුත් සංඥා අභිසංකරණයක් වෙනවා. හැබැයි දැක්කවත් වෙනවා. මේක දැක්කේ නැතත් වෙනවා. ඔන්න ඕකයි. දෙයක් බවට නිකම්පත් වෙන්නේ නැහැ. අபிසංකරණයෙන්මයිපත් වෙන්නේ. ඒක නිසා තමයි සංකාරවලට ගිනි වලල්ලේ උපමාව දෙන්නේ. ගිනි වලල්ල කිව්වට මෙතන වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන බෝල. ඒ කියන්නේ වර්ණේ එක බෝලයක්, ශබ්දේ එක බෝලයක්, ගන්ධේ එක බෝලයක්, රස පහස කියන මේ පහම කරකැවෙනවා. ඒ කරකැවෙනකොට ඔක්කොම එකට එකතු වෙලා දෙයක් වගේ ආයිමත් කරකිනවා. ඔය ගිනි වලල්ල කියන එක ලේසි උපමාවකුත් නෙමෙයි. ඒ තරම් මේක විග්‍රහ කරගන්න ඕනේ තමන්ගේ අභ්‍යන්තරයේ මේ ධර්මයේ පුංචි පණේ දැන් දැන් සරියුත් හිමියන් අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුණු වෙලාවේ උපතිස්ස බ්‍රාහ්මණයා විදිහට අස්සජි මහරහතන් වහන්සේට කියනවනේ පොඩි ධර්මයේ පුංචි කාරණයක් උනත් ගලප ගන්න පුළුවන් කියනවනේ ප්‍රසාරණය කළ අන්නේ ඒ අදහස මේ හැමෝටම වැදගත්. ඒ කියන්නේ එක දහම් පණිවිඩයක් මේ අහලා නිකන් අත්හරින්න එක නෙමෙයි. මේක විතරම ඒක ධම්මට්ටි ඥානය කියන්නේ ඒකයි. දැන් අපි කියන සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛාලක සත්ත බොජ්ජංග වැඩ නැහැටි. බුදුන් වහන්සේ ඔය මහා බාවාරි බ්‍රාහ්මණයාගේ හිස්මුදුර හත් කණකට පැලෙන සාපේදී කියනවනේ සප්ත බොජ්ජංග වලින් කියලා මේ හත් කණකට පැලෙන එක කියනවනේ මේ අවිද්‍යාව කුඩු වෙනවා කියන්නේ හිස්මුදුර කියන්නේ අවිද්‍යාවල
හත් කඩකට පැනනවා කියන්නේ බොජ්ජංග වැඩෙනවා කියන එක කියනවා නිවන් දකිනේ පෙන්වන්නේ. නිවන් මාර්ගනේ පෙන්වන්නේ. ඒක බොජ්ජංග කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව කියන්නේ දෙයක් කරගත් එකනේ අවිද්‍යාව කියන්නේ. දෙයක් කරගත් එක සම්පූර්ණයෙන්ම කුඩු වෙනවා කියනවානේ බොජ්ජංග වැඩ මේ සප්ත බොජ්ජංග වල. ඒ සප්ත බොජ්ජංග කියන්නේ අතරම ධම්මවිජය කියන්නේ මේ ධර්ම මේක මෙනෙහි වෙනවා කියන එකනේ. මේ අසහා දැනගත්ත ධර්මයේ. ඒතකොට මේක නැතුව එක වෙන්නේ නැහනේ. ඒකේ කතාවේ තාපැත්තකේ. ඒ කියන්නේ මේ අපි මේ ධර්මයේ මේ නිකම් මේ කණින් අහලා අනිපෙත් ගාලා මේ කණින් පිට කරනවා වගේ ගන්නෙ මේ වෙන්න ඕනේ. මේක මෙනෙහි වෙන්නත් ඕනේ. මේක නිතරම නිතරම තමන්ගේ එන අත්දැකීම් එදිනෙදා කටයුතු වලදී හැමතැනදීම ධර්මයේ નિરાයාසයෙන්ම ධර්මයේ අහන කෙනාට ධර්මයේ එක මෙනෙහි වෙනවා හැමතැනම. නැත්තම් ඔන්න ඔයගේ ප්‍රශ්න අහන්න හිතෙනවා. හිතෙනවා මේක මේ මොකද්ද දන්න මේක පොඩ්ඩක් ගලප ගන්න ඕනේ ඔන්නෝම හිතෙනවා. ධර්ම සාකච්ඡාවත් ගොඩක් වැදගත්. අපි ඒකනේ ඔය දැන් අපි මේ ආර්යනාත් ගී කාලේ ඉඳන්ම ওই නාම රූප දෙක කියන එක ලොකු ගැටලුවක් කරලා තනියෙන්ම විශ්ලේෂගත පොත් බලවල. විචක නාමෙන් කියලා හිතට වැටෙන වෙලාවට රූපේ හිතෙනවා. එහෙම ඒක ගැටලුවක් වෙලා තිබුණා. ඕ තනියෙන්ම විශ්ලේෂගත්තා. අස්තකම ලේසි නැහැ. අපි ඔය මේ කතා කරන භාෂාවෙන් අපි එහෙම කතා කරාට මේ ධර්මය අවබෝධයේ අභ්‍යන්තරයේම පරිවර්තනය වෙනකන් ලේසි කටයුත්තක් නෙමෙයි. මොකද මේක අපිට එහෙම හිතලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක හිතුවයි කියලත් මේක හරියන්නේ නැති පැත්තක් පේනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයට දැනෙන්නත් ඕනි. ඇත්තටම එහෙම දැනෙනවා නම් තමන්ට කිසිම දෙයක් වගේ දැනෙන්නේ නැති ගතියකුත් එනවා. දෙයක් වගේ දැනෙනකම්ම අපි ඉන්නේ භවයත් එක්ක. දරුවා දෙයක් වෙනකම්ම දරුවා කියන භවය ඇතුලේ ඉර වෙලා ඉන්නවා. යා රූපේ නන්දි තදුපාදානම් භවෝ කිව්වේ ඒකයි. උපාදාන වෙන නිසායි භවය තියෙන්නේ. එහෙනම් ඒතර උපාදාන වෙනවා කියන නම් භවය දෙයක් වගේ දැනෙන ගතිය හැමතැනම තියෙනවා. පුටුව කියලත් දෙයක් වගේ දැනෙනවල. මේසෙත් දෙයක් වගේ දැනෙනවල. හැම දෙයක්ම දෙයක් වගේ දැනෙනවනම් එතකම්ම දෙයක් කියලා දැනෙන ගතියම තමයි ඒතර භවය කියන්නේ. ඒකම තමයි ජාති ජරා මරණ ශෝක පරිදේ. දැන් දෙයක් තියෙන්නෙපා යට ඇති වෙන්න හරි නැති වෙන්න. ඒතර ඇති වෙන්න නැති වෙන්න මේ කර්ම භූමියක් තියෙන දෙයක් තියෙනවා විතරයි. අවිද්‍යා භූමිය. මිත්‍යා දෘෂ්ටික භූමිය. දෙයක් තියෙන තරයි තියෙන්නේ. හැමතැනම දෙයක් කරගත්ත තැනම තියෙන අවිද්‍යා භූමිය. අපි ඒකයි අර කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන මේ බුද්ධ ධර්මයේ නැහැ කියන්නේ. භව නිරෝධයක් දකින්නවා කියන්නේ දෙයක් නැති බව දකින එකයි. එහෙනම් බෞද්ධය කියන්නේ බෞද්ධ කරන තැන බව නිරෝධය දකින තැන. දෙයක් නැති බව දකින තැන. ඔව් දෙයක් තියාගෙන බෞද්ධයෙක් වෙන්න බෑ. අපි කිව්වොත් දැන් මේ බාහිර මේ අපි හිතන දේවල් ඔක්කොම කතා කරන දේවල් තියෙනවා කියලා එයා බෞද්ධයෙක් වෙන්නේ නෑ. බෞද්ධයෙක් වෙන්න නම් එයාට අභ්‍යන්තර අවබෝධයක් තියෙන්න ඕනේ අධ්‍යාත්මිකව. මේ ඔක්කොම මේ එහෙම දේවල් නෑ. මේ දැන් සබ්දාහරණ ටිකක් විතරයි. ඒ ආරණංශ මුලින්ම ඔය අදහස තමයි හිතර වැටුණා. මේ ධර්මයේ ඔබ වහන්සේගේ මේ දේශනා වලින් සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් ලෝභ දේශම දුරු වෙනවා කියලා. ඉතින් තමයි ආරණංශය ඇඟිමැතුනේ. එතනින් තමයි ඒක එන්නේ. ඔව් එතනින් තමයි සම්මාදිට්ඨියට එන්නේ. එතකන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ එතකන් බාහිර ඇත්ත කරගෙන ලෝකේ ඇත්ත කරගෙන ලෝකෙත් එක්ක පටලැවිලා ඉන්නේ. ලියා ගන්න බරුව අන්තෝජටා බහිජටා ගැට දෙකේ අසු වෙලා ඉන්නේ. අන්තෝජටා බහිජටා ගැට දෙක ලිහෙන්නේ නරෝසපඤ්ඤෝ සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කියන්නේ මෙන්න මේ ආර්යකාන්ත සීලේ. මේ ස්කන්ධයේ උදේවැය දකින සීලේ. ස්කන්ධයේ උදේවැය දකින කර ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකා. ඒකෙන් දෙයක් කියලා ගන්න දෙයක් කියලා ගත්ත තැන ඒ සීලේ නෑ. දෙයක් කියලා ගන්න නැති තැන ස්කන්ධයේ උදේවැය දකින සීලේ කියන්නේ. ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ ඇති වෙන නැති වෙන ආකාරය දකිනවා. ඒතර දෙයක් හම්බ වෙන්නේ නෑ. ඔන්නතරයි උපාදාන ස්කන්ධයෙන් නිදෙන සීලේ. ඒකයි ආරකාන්ත සීලේ කියන්නේ. ඒකයි ආර්ය භූමිය. ආර්ය භූමියේ දෙයක් හම්බ වෙන විදියක් නෑ. ආයිනේ ආර්ය භූමියේ බාහිර අරකයි මේකයි කියලා කතා නෑ. ආර්ය භූමිය ආර්යයන්වන්සේලා කියන්නේ අධ්‍යාත්මිකව එහෙම කිසිම දෙයක් කරගන්න නැති අය. මොන දේ වුණත් ඒක දෙයක් කරගන්න විඳවන්නේ ඒකත් එක්ක ඇලෙන කැටන ස්වභාවයක් නෑ. ඒයි ආර්ය භූමියේ තියෙන ස්වභාවය. ඒක පැහැදිලි. ආර්යනාස සාමන අවසරයි. දැන් අද පින්කරක් හෙට පූජා කළා අපිට සුවදරණි පැකට් එකක විටමින් බ්‍රෙඩ් තින්නේ කියලා. එතකොට මට එකපාරට අර විටමින් එකට හිතන්නේ අර සුවදරණිට මේක නම් හොඳයි කියලා ඒකට හිත බැසගත්තා. එතකොට ඒක දෙයක් කරගත්තානේ. හැබැයි වෙන මෙහෙම පැත්තක් තියෙන මේක ඊටාම ගැඹුරු මේ දහම.
ඒ කියන්නේ පොඩ්ඩක් ඔය ඒක ඉඳලා තමයි. ඒකට සතුටක් මෙන්න හිතුවා. මෙහෙමයි. දැන් අපි දැන් මේක දෙයක් කරගන්නවා කියනකොට මේක දැන් ආයතන හයටම වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා අපි කියනවනේ. සංකාරා කියන්නේ දෙයක් කරගන්න එකයි. සබ්බ සංකාර කියලා කියන්නේ. ඒ සංකාරා කියන්නේ සකස් කරගත්ත කියන එකයි. ඒ කියන්නේ ඔක්කොම එකතු කරලා දෙයක් කරගත්ත කියන එකයි සංකාරා කියනකොට ඔකේ ප්‍රායෝගික පැත්ත අත්දකින්න ලැබෙන්නේ. ප්‍රායෝගික පැත්ත තමයි වැදගත්. මොකක් හරි දෙයක් කරගෙන තියනවා නම් ඒ සංකාරාවල ඉන්නේ. සිතුවිල්ලක් දෙයක් කරගෙන නම් ඒක මනෝ සංකාරයක්. සිතුවිල්ලක් හිතෙනවා. මොකක් හරි හිතෙනවා. මොකක් හරි හිතනකොට ඒක දෙයක් කරගෙන අනේ ඉතින් මේ බලන්නකො මේ කාලේ මෙහෙමනේ දැන් ඉතින් මෙහෙමනේ මොනවා කරන්නද? අර ඒක පසුතැවෙන දෙයක් කරගෙනයි. එතකොට සිතුවිල්ලේ තියෙන සංකාර දෙයක් කරගන්න. ආසාදයට පත් වෙන්නේ දෙයක් කරගත්ත නිසානේ. ඔව් ඒ ඒ ආසාදේ ආසාද ආදීනව නිස්සාරණ තියෙන නම් දෙයක් තියෙන්නේ. ඒ වෙලාව අවිද්‍යා භූමිය. ඒ වෙලාව කර්ම භූමිය. ඒ වෙලාව නිගතනාත පුත්‍රගේ කර්ම භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය. අපි හේතුඵල ධාම තුල පැත්තට එනකොට දෙයක් කරගන්න නැති ඒවයි කතා කරන්නේ. එතකොට ආසාද ආදීන නිස්සාරණ ඒ දකින්නවා කියන්නේ එතනින් හැබැයි ඒක ඇත්ත කරගන්න නෙමෙයි. ඒක දෙයක් කරගන්න නැතුව නිස්සාරණයට එන්න ඕනේ. එතකොට දැන් ආදීනව දකින්නවා කියන්නේ මෙතන හැදෙන හැටි දකින්නවා ශබ්ද වර්ණ කියලා. ශබ්ද වර්ණ කියලා දකිනකොට දෙයක් හම්බ වෙන්න බෑ. නැ ආදීනව දැක්කා. එහෙමනම් ඒකේ ආස්වාදයක් නැති වෙන්න ඕනේ යාට. ආස්වාදෙ එන්නේ නැහැ. දෙයක් වෙන්නේ නැහැ. අනේ එහෙම නිස්සාරණයට එනවා. අතහැරෙනවා. දෙයක් කරගන්න තර ඔය ආස්වාද ආදීන නිස්සාරණ කියලා තුර දකින්න නැති නිසායි දෙයක් කරගන්න. ආස්වාද ආදීන නිස්සාරණ දකින්න කෙනාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක ආදීනවා කියන්නේ දැන් මෙතන ශබ්ද වර්ණ කියලා දකින්න කෙනා මේකේ හැදෙන හැටි දකින්න ආදීනවා දකින්නක් කියන්නේ දැන් මේන අරමුණක් මේ කතා කරන්නේ. ඒතකොට අරමුණ ශබ්ද වර්ණ කියලා ගන්නකොට ඒක දෙයක් වෙන්නේ නැහැනේ. ඒතකොට ඒක ආදීනවා දකින්නවා කියන්නේ ඒක හැදෙන හැටි දකින්න එකනේ. මේ අරමුණ හැදෙන හැටි දකින්නවා. ඒතකොට මේ අරමුණ ඇහැට ආයේ වර්ණය. ඒතකොට ඒකත් එක ශබ්දයක්. ඒතකොට ශබ්දේ වර්ණය එකට දෙයක් කරගත්තොත් ඒක ශබ්ද වර්ණ කියලා ගන්න නැහැ දෙයක් කියලා ගන්න. දැන් බිත්තිය කිව්වොත් පොත කිව්වොත් ශබ්ද වර්ණ කියලා ගන්න නැහැ දෙයක් කරගන්න. පොත දෙයක් කරගන්න. දැන් පොත කියන શબ્දයක් කියලා ගත්තොත් શબ્දයක දෙයක් නැහැ. වර්ණයක් කියලා ගත්තොත් වර්ණයක දෙයක්වත් නැහැ. එතකොට શબ્ද වර්ණයක දෙයක් කොහෙන්ද? හම්බ වෙන්නේ නැහැ. මේ දෙක වෙන් කරගුවාම වෙන් වෙලා යනවා දෙයක් නැති වෙනවා. දෙයක් කරගත්තොත් ආයෙකන එකතු කරගත්ත. ආ දැන් දෙයක් තියෙනවා. ඔන්න ඔය වගේ මේක ගලප ගන්නකොට ආදීනව දකින්නවා වෙනවා. ඒ කියන්නේ හැදෙන හැටි දැක්කා වෙනවා. શબ્ද දැන් මේක පුංචි දරුවට යන්න ඕනේ ආයිමත්. ඔකද දැන් මේ මොහොතේ ඇතිච්ච එක නෙමෙයි මේක පෙර සිත් කඳ පිළිවෙත්නේ. ඒ කියන්නේ මේක පෙර සංඥා නව සංඥා දැන් මේ මොහොතේන සංඥාව පෙර සංඥාවකින් මතුවලා නේන්නේ මේ අபிසංකරණයෙන්. ඒතර පෙර ආපු සංඥාව ආපු හැටි බැලුවොත් අන්න පුංචි දරුවා කොතනින්ද මේක ආවේ කියලා බලනකොට ටග්ගල මේක ලියලා යනවා. දැන් පුංචි කාලේ මටත් දුන්නේ શબ્දයන්නේ මේ තාත්තයි කියලා මේ අම්මයි කියලා මේ මේකේක බලනකොට ඒක දෙයක් කරගෙන අම්මත් දෙයක් කරගෙන තාත්තත් දෙයක් කරගෙන ඒක ඔක්කොම හදාගෙන තියෙන්නේ මේ තේරම. හැබැයි තේ ලේසි නෑ මොකද ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට අර ලෝක සංඥාවේ ස්වභාවය අඳුනගෙන ලෝකෙත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒකයි මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොව මිදිලා සමවාසය කරනවා කියන්නේ. ඒක ලෝක සංඥාකට මෙලව. අමාරු. ඒක තමයි අමාරු. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්නත් ඕනේ. අවබෝධ කරගත්ත ධර්මයේ දරාගෙන ඊට පස්සේ නොගැටීනු ඇලි වාසය කරන්නත් ඕනේ. ඒක තමයි අර නිලුම්පතේ දියවිද නොගැටීනු ඇලි තියෙන අසේ. හැබැයි මේක පුළුවන් තරම් අර හොඳට පිරිසුදු වෙන්න වෙන්න තමයි ඔක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ධර්ම හොඳට පිරිසුදු වෙනකම්ම ඒ පටලැවිල්ල වෙනවා. ඒ කියන්නේ නැවතත් ආයිමත් ඔව් බාහිරට යන්නේවා අතර මේක ටිකෙන් ටික ටිකෙන් ටික බාහිරෙන් තමයි ඉස්සල්ලා මිදෙන්න ඕනි. ඉස්සල්ලාම තමන්ට දැනෙන්න ඕනේ මේ සිතුවිලි කියන එකමයි. මේ හිතේ හද ගන්න කියන එකමයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ ඔය අදීර හතරකට ඔය ධර්මයේ පෙන්වන්න හේතුව. සෝවාන් සකදාගාමි අනාගාමි කිය. එතකොට ඒක ඒ විදිහට දැක්කොත් ඒක විසදෙනවා. එතකොට ඔව් බාහිර ඇත්තක් කරක නෙමෙයි සිතම සිතුවිල්ලක් නේ කොහොමද මේක සිතකනේ හැදෙන්නේ? ශබ්ද වර්ණ කියන ඒවා බාහිර එකක් නෙමෙයි. ඒක එකතු වෙන එක චිත්ත ස්වභාවය. ඒ චිත්ත ස්වභාවය කියලා ගන්නකොට අන්න සෝතාපන්න පැත්තට එන්නේ. ඒ කියන්නේ බාහිර ඇත්ත නෙමෙයි කියලා මේක සිතම බව දකිනකොට අනුසෝතේට යන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර ඇත්ත කරගෙන යන්නේ නැහැ. ඒක පටිසෝතේට එනවා. ඒක පටිසෝතගාමි ප්‍රතිපදාව වෙන අපි ඉන්න ඕනේ භික්ෂුන් වහන්සේලා මෙනින් වහන්සේලා. එතකොට
එතකොට එතනටනේ අපි එන්න ඕනේ ඉස්සලා අපේ ප්‍රතිපදාව තියෙන එතන. එතකොට භික්ෂු ප්‍රතිපදාව මේ ඉන්නවස්සලා එකම ප්‍රතිපදාවේ ඉන්නේ ආර්ය භූමියටයි එන්නේ. ආර්යයන් වහන්සේලාගේ විදියටයි කටයුතු සිද්ධ වෙන්න ඕනේ. එන ආරිකාන්ත සීලය රකින්න ඕනේ. එන උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලය රකින්න ඕනේ. එන පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවන පටිසංකා යෝනිසෝ පින්ඩපාතං කියන එතනටයි එන්න ඕනේ පටිසංකා. ඒ කියන්නේ අනුසෝතේ වෙන්න බෑ. පටිසෝතේට එනවා කියන එකයි. එහෙනම් සිව්පස්සේ පරිහරණේ තේරම තියෙන්න ඕනේ පටිසංකා. එනම් පරිවර්ජන පහතබ්බා කියන පැත්තට එන්න ඕනේ. එහෙනම් ඒ හැමතැනම සත්‍ය දකින්න ඕනේ. එහෙම නැත්නම් ඇතර භික්ෂුවක් නෑ. ඒ නිසා තමයි සත්තරාණ කුසල සූත්‍රයේ පෙන්නන්නේ සමුදයන්ත අත්ථගමයන්ත ආස්වාදයන්ත ආදීනන්ත නිස්සාරණංච කියලා පෙන්නන්නේ මේ ශ්‍රමණෙක් වෙන්නේ මේ කොහොමද භික්ෂුවක් වෙන්නේ කොහොමද අරමුණේ සත්‍ය දකින්න තැනයි ශ්‍රමණෙක් භික්ෂුවක් ඉන්නේ. ඒ සමුදය අත්ථගමයේ ආස්වාදයේ ආදීන නිස්සාරණේ දකිනම් මේ ශ්‍රමණේකේ. ඒ භික්ෂුවකේ. එහෙම තමයි සූත්‍ර හැමතැනම පෙන්නන්නේ. ඒතර බුදුන් වහන්සේ මනාකොට පෙන්නන කොහොමද භික්ෂුවක් වෙන්නේ කියලා. එහෙම අරමුණේ සත්‍ය දකින්න ඇති කෙනෙක් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔය කොච්චර මොනවා කියවත් ඔය කයින් නිසා තමයි අපි ඉතින් කියන්නේ සැබෑ භික්ෂුවක් වෙන්න කියලා හැමෝටම. ඔව් අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා මේනින් වහන්සේලාට යුතුකමක් තියෙනවා මේ මේ ශාසනය තුළ. අපි ඒකයි කියන්නේ හොරට කනවා ණයට කනවා කියලා එහෙම නෙමෙයි නක්. එහෙම නැත්තම් තමන් දැනගන්න ඕනේ තමන් සැබෑ භික්ෂුවක් වෙන්න ඕනේ සැබෑ මෙහින් වහන්සේලාක් වෙන්න ඕනේ. එහෙමනම් තමන් අරමුණේ සත්‍ය දකින්න මග යන්නවා. වෙන මොනවා අර අධ්‍යාපනයේ මේ අධ්‍යාපනයේ අර මේ වෙයි කියලා මේවා වහන්න බෑ. ඒවා කිසි දෙයකට වහන්න බෑ. මම ওই පොඩි මේනනා කියලාද කියන්නේ එක ඉන්න පරිපෝකට නම් අවු වෙන දාන ගන්න එපා. ඔව් නිකන් 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 ඇත්තටම විශාල මේකේ තියෙනවා අපි විශාල පරාසයක් පැහැදිලි කරනවා දුගතියට වැටෙන හේතු. ඇත්තටම නිකන් දරාගෙන කියන්නේ මේ මහනුවරේ මොනවද සබ්බ දුක්ඛ නිසරණ මගට හැරෙනවා නම් ඒව දැනගෙන හැරෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙනින් ඒව අධ්‍යාපන වෙනින් ආභරණේ හදාගන්නේ අධ්‍යාපනයේ තාභරණයක් කරගෙන හදාගන්න යන්නේ. ඕවා කරන්න ඕනි දැනගෙනයි. අනේ මේ වගේ වචන කියන කරන්න ඕනි දැනගෙන. ඉතින් අපි බොහොම නිහතමානීව ඒ කියන්නේ කාටවත් එහෙම මුකුත් නරකක් කියනවා නෙමෙයි බොහොම නිහතමානීව කියන්නේ හැමෝම සත්‍යයට අවදිවන් සත්‍ය මාර්ගයට එන්නේ සැබෑ භික්ෂූන් වෙන්න සැබෑ භික්ෂුණීන් වහන්සේලා වෙන්න සැබෑ බෞද්ධය වෙන්න ඕනි සැබෑම ගෞතම බුද්ධ ශාසනය අපි පිරිහෙන තැනට වැඩ කළා බෑ අපි ඒක පිරිසිදු කරගන්නයි ඕනි අපිට තේරෙනවා මේ යුගය වෙනකොට ඔක්කොම පිරිහිලා යන යුගයකට ඇවිල්ලා ඉන්නවා ඉතින් මේක දැස්තරින කාලයයි කියලා අපි කියන්නේ ඒකයි මේ යුගයේ දැස්තරින කාලයයි දැන් මේ අපිට මේ යුගයේ අපිට පිරිසුදු ධර්මය අහන්න ලැබෙනවා ඇත්තටම ලැජ්ජ වෙනවා තව ඉස්සරහට යනකොට මොකද මේ යුගේ නම් ලැජ්ජ වෙන්න වෙනවා මොකද තව ඊගාව අවුරුද්දට වෙනකොට මීටත් වැඩිය ධර්මයේ බබලෙන්න ගන්න ධර්මයේ දැන් බබලෙන යුගය ඇවිල්ලා තියෙනවා නැවතත් ධර්මයේ බබලෙන යුගයක් දැන් ඇවිල්ලා තියෙනවා දැන් ඒ කාන්තේ ඉන්න මේ සිංහනාදේ පාද තුලින්ම තමයි ධර්මයේ බබලෙන විනා මේ සිංහනාදේ කොහොමද කියන්නේ අපි හෙව්ව සානාස මේ ලෝභ දේශ මොහ දුරු වෙන්නේ නැත්නම් මොකද ග්‍රන්ථ දුරු යන්නේ කලේ ඒක තමයි ධානස් කරයි ධාන වලදී චිත්ත අල්ලගෙන හිතන්නේ හිත අරමුණක් ඇටේට එතනත් අල්ලගෙන ඉන්න එතනත් උපාදානයක් තමයි එතනත් උපාදානයක් තියෙනවා අන්තයටම බලනකොට අතහැරෙන එකක් නෙමෙයි බාහනාවේ නැකිනකොට ආයි මොකක් හරි ලොකු කවුරු හරි කිව්ව ඇති ඕන්න හිටපු තමයි ඒක ඒක බුදුන් වහන්සේට තේරුණා ඒක නිසා තමයි බුදුන් වහන්සේ පස්සකට සෝගාව රූප ධාන වල හිටියට තේරුණා බුදුන් වහන්සේට මේකේ ආත්ම සංඥාවක් තියෙනවා ආත්ම සංඥාව නැති වෙන්නේ නැහැ. ඒක තමයි. මේක පටිච්චසමුප්පාද අවබෝධයෙන්ම තමයි මේ අනාත්ම ධර්මය හමු වෙන්නේ. අනාත්ම ධර්මය කියන එක අපි අවබෝධ කරන්න ඕනේ ධර්මයක් ඇත්තටම. ඇත්තටම අපි තුලින්ම අපේ නුවණින් විමසලා ඒ ධර්ම අවබෝධ කරගන්න ඕනේ. අපි ඒකට මේ ධර්ම සාකච්ඡා ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේමයි මේ ප්‍රශ්න ඒවා විසඳ ගන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන එකත් මේකේ ඉතාම වැදගත් යෝනිසෝමනස සුද මෙනෙන්නන්සේ පිටතින් අපි නිතරම ඉතින් මෙනෙහි කරන සාකච්ඡා කරන ඉතින් ගොඩාක් ධර්මයේ ඒක නිසා තමයි අපි කිව්වේ ඒක නිසා තමයි අපි කිව්වේ අඩු ගානේ සතියේට දවස් කීපයක් හරි තියාගන්න හැම බෝධි පූජා ඒ මොන හරි බුද්ධ වන්දනා කටයුතු වලින් පස්සේ හරි අබුදු සමය වගේ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරලා තියෙන සෑම දිනකම ගිහියන්ටත් වෙන් කරලා තියෙන කාලේ එතකොට අපිට තේරෙනවා අපි එහෙනම් මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා අපි කිව්වේ ඒක.
පුරාදර්ශ තියෙනවනේ නේද ආර්යනාංශ. දැන් අතරම බැලුවා ආර්යනාංශ මේ ධර්ම දේශනා YouTube එකට දාන විදියෙන් තේරෙනවා. ආර්යනාංශ පැය 24ම ධර්ම සාකච්ඡා කරනවා බලනකොට. බලනකොට ආර්යනාංශ පැය 24ම ඉන්නේ යෝනිසෝමනස කාර්යතේක. ඒ කියන්නේ මේ අවුරුදු තුනම මේ දේශනා කරන දේශනා මාලාවන් අධ්‍යයනය කරොත් කාට හරි තේරෙයි මෙච්චර දේශනා විශාල ප්‍රමාණයක් මෙහෙම දාන්න නම් ඒ කාන්තේම කවුරුන් හෝ වේවා ධර්ම මාර්ගයේම තමයි ඉඳලා තියෙන්නේ කියන්නේ. ඒ ටිකම තේරෙන්නේ නැති. ඒ කියන්නේ කෝල් එකක් ගන්න දැන් කෝල් කීයක් එනවද? අපි දැන් ෆෝන් එක ඔෆ් කරා. අනිත් ෆෝන් එකත් ඔෆ් කරා. ඒකට හේතුව කෝල් කීයක් එනවද? කී දෙනෙක් කතා කරනවද? ඒක තමයි ඒක තමයි. එතකොට ඇත්තටම අනිත් අයට ආදර්ශයක් මේක. අයි හැමෝටම පුළුවන්. දැන් අපි කිසි කෙනෙක් මුණ ගැහිලත් නැත්තම් කිසි කෙනෙක්ට අපි මුණට හම්බෙලා එහෙම ධර්ම දේශනා කළත් නැත්තම් මේ සේරම ලෝකේ වටේම කතා කරන්නේ මේ ධර්ම සංවේදනයේ සිද්ධ වෙනවනේ. එතකොට මේ ඇත්තටම හැම භික්ෂුන් වහන්සේ නමකටම තමන් ඉන්න පන්සලේ ඉඳගෙන මුළු ලෝකෙටම ධර්මය බෙදන්න පුළුවන්නේ. අපි කරන විදිහ අපි කියනවා එහෙනම් මේ ලංකාවේ වැඩි යෝන 100ක් කරන්න 100ක් 200ක් කර මුළු ලෝකෙටම ධර්ම දාණය දෙන්න පුළුවන්. ඒ කියන්නේ පැය 24ම පුළුවන් නම් භික්ෂුත්වයේ විදිහට තමන් භික්ෂුවක් නම් ඒ භික්ෂු සීලය තුල තියෙනවානේ මේ සතර ඉරියව්වෙම මේ සත්‍ය දකිනවා කියන එක. ඒක මේ මාර්ගයට එන්නේ පැවිදි ප්‍රෝජාව තුල තියෙන මේකනේ. සබ්බ දුක්ඛ නිසරණ මතනේ. එහෙනම් මේ ධර්ම දාණයට වඩා දාහනයක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒකට තේරෙනවා තමන් අවබෝධ කරගත්ත ධර්මයේ තවත් හොඳින් තවත් බබලෙන්න තමට මොන හරි බැරි දෙයක් තියෙනවනේ ඒකත් ප්‍රගුණ වෙන්න හේතු වෙනවා මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ ඉතින් හැමෝටම ආදර්ශයක් වෙනවා මේක. අපි 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 සාමයෙන් අපි මොනවා කියලා පිනවන්නද? අපිට කිසිම දෙයක් පිනවන්න දැන් දැනෙන්නේ නැහැ. අත්තම කිව්වොත් ඒක අත්තම කිව්වොත් අර අපි අසත වෙනිනවා ශාන වෙලා අත්තරම මේක පිනවන්න දැන් තියනවා කියලා අපිට දැන් අත්තර පුදුමත් විතර. ඒ කියන්නේ අපි අතර පරිවර්තනය වෙලා ඉවරයි දැන්. අපිට දැන් මේකේ ආයතන පිළිවිලා නැහැද? අපි උත්තරම හිතන්නේ ඔබ අන්සර කුසගින වේදනාවක් පිපාසයන් නම් කුලාකත් ධර්ම සාකච්ඡා දේශනා කරන තුන්ස් මම පැවිසි හතරෙන් ඉතින් ඔබ වැඩි ධර්ම සාකච්ඡා කිරීමන කරන අනේ වෙලාවට කුසගින වේදනාව තුලින් ඒක වෙනම පැත්තක් ඒකනේ අපි කියන්නේ මේ දිනවසට මේනිනාසර වෙනට මෙන්නසර අපි කියන්නේ මේනිනාසගේ පැත්තනේ. මේනිනාසගේ පැත්තනේ අපි බලන්නේ. අපි බලන්නේ ඔව් අපි දැන් සමිත මේනිනාස වෙනත් අපි මේ කතා කරපු එක කෙනෙක්වත් අපිට මේකන් කතා කරලා තියෙන ඒ එක කෙනෙක්වත් අපි අතහැරම නැහැ. කවුරු හරි ආයිමත් අපෙන් ධර්මය අහනවා නම් කම්මලට කොච්චර පැහැදිලි කරන්න දෙනවද? ධර්මය අහනවා නම් ධර්ම පරිවිඩයක් ගැන කතා කරනවා නම් ඒ ගැන අපි පොඩ්ඩක් ඇස්සරලා බලනවා. කොච්චර මොනවා වුණත් අපි ඒක පොඩ්ඩක් බලනවා. මොකද මේ හැම මිනිස්සෙක්ම මිනිස්සෙක්නේ. මේ සත්පුජ්‍යලයේ මේ සත්වයේ සියලු සත්වයෝ නිවනින්මයි දැනසීම ලබන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනකොට සතා සිව්පාව පවා මේ සියලු සත්වයෝ මේ ලෝකයේ සියලුම සත්‍යය නිවනින්ම සැනසීම ලැබනවා කියන ධර්මයක් තියෙන ලෝකෙ එකම ධර්ම බුද්ධාව විතරයි. මේ ආත්ම දිට්ඨිය තියාගෙන මෛත්‍රී භාවනා කරන්න බෑ. සංකලන වැඩක් වෙන්නේ නෑ. ඒකේ තියෙන ඈන කාලයක් කියන්නේ කැපකල ස්වයංක කිසිම අරුතක් නැති බව. ආත්ම දිට්ඨිය කියන්නේ එතනම තියෙන මිත්‍යා දෘෂ්ටියක්. එතනම තියෙනවා ආත්ම දිට්ඨිය කියන්නේ මෙතන හැමතිස්සම කෙනෙක් දෙයක් තියෙනවා. කෙනෙක් දෙයක් තියාගෙන ඒක තවත් ඒක දෙයක් කරගෙන කොහොමද මෛත්‍රී කරන්නේ? එතන මෙතනම දෙයක් කරගෙන තියෙනවා. එතන මෛත්‍රියක් කියන්නේ කොහොමද? මෛත්‍රිය සියල්ල සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන කොටුවක් ගන්න බෑ. එහෙනම් කොටුව කුඩු කරනවා. කොටුව කුඩු කරත් මෙතන මමයි කියන සංඥාව කුඩු වෙනවා. මම කියන සංඥාව විදුරොත් තමයි සියල්ල සමාන වෙන්නේ. අන්න අප්‍රමාණ චේතු විමුක්තිය අන්න එදාටයි හම්බ වෙන්නේ. එතකන් කිසිම කෙනෙකුට ඒ මහා මෛත්‍රියක් නම් කරන්න බෑ. මහා මෛත්‍රිය කියන්නේ සියල්ල සමාන ස්වභාවයට පත් වෙන්නේ ආත්ම දිට්ඨිය මම මගේ කියන කොටුවාම ඇතුළේ ඉන්නකම්. මම මගේ කියන කොටුවාම ඇතුළේ ඉන්නකම් මම මෛත්‍රී කරනවා කියලා හිතන්නේ.
එතකොට මේ මම ඉන්නවා ඕගොල්ලෝ වෙනයි. එතරම් කියලා ඉවරයි ඕගොල්ලෝ වෙනයි මම වෙනයි. ඊටවත් දැන් කොහොමද මෛත්‍රී කරන්නේ? කුසල් සංඥා ගෙඩි පිටේ. ඉහිදි ඉතිහිම ඇතුලේ තියාගෙන. එතකොට මම දැන් හොඳ කෙනෙක්. ඒක නිසා මට පුළුවන් ඕගොල්ලෝ ඔක්කොට අර බල පුළුවන් කාරකමක් තමයි තියෙන්නේ. මට මම දැන් මාන්නේ මෛත්‍රී කරන කෙනෙක් වෙලා ඊට පස්සේ අනිත් ඒගොල්ලෝ මගේ අටත් ප්‍රතිශය වගේ අනිකන් පහත් අය වෙලා. දැන් ආරියනන්ත මෙහෙමත් කරනවා. දැන් කායන වස්නාව කරනවා. ඒතකොට සත්‍ය පුජ්‍ය සංඥාවක් නැති පුජ්‍යලේ කෙනෙක් දෙයක් නෑ කියලා මේ කායන වස්නාව කරනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනා කෙනෙක් ඉන්නව ගැලපෙන්නේ පුජ්‍යලද කියලා කරනවා. ඉතින් මොකද මේ භාවනාව කියලා හිතේනවා. ඇත්තටම ඒ අගමුල මැද මුකුත් ගලප ගන්න බැරි අතරමං වුණු ස්වභාවයක් තමයි අපිට මේ සමාජයේ අපි දැක්කේ. ඔය චක්කාරක්ක භාවනා කියලා ඔය කරන්න ගිහින් තියෙන විදිය සම්පූර්ණයෙන්ම දෙයක් කරගෙනයි කරන්න ගිහින් තියෙන්නේ. දෙයක් තියාගෙන. ඔය දෙයක් තියෙනවානේ. ඔය දෙයක් තියාගෙනනේ ඔක්කොම කරන්නේ. මැරෙන්න කෙනෙක් ඉන්නවානේ. දවතර කෙනෙක් ඉඳගෙන මැරෙන්න අය. මේක ඇවිල්ලා මේ විදිහට වැඩි කියන්න හොඳ නැහැ ගැටෙන නිසා. නමුත් මේක සම්පූර්ණයෙන්ම අවිද්‍යා භූමිය ඇතුලේ සම්මාදිට්ඨියක් නැහැ කියන තැනයි තියෙන්නේ. ඒ කියන්නේ නිසත්තු නිදීවෝ শূন্যතෝ කියන මේ මෛත්‍රී මහානං කෙනෙක් ඔය ඊට පස්සේ කියනවා කියනක ධර්මයට ගැලපෙන්නේ නැහැ. බාහනා බුරු බාහනාවන් ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මේ සබෑ මෛත්‍රිය ඇත්තටම සබෑ මෛත්‍රී භාවනාව සිද්ධ වෙනවා අවසානයේ. අවසානයේ අප්‍රමාණ චේතු විමුක්තිය තුළ මහා මෛත්‍රියක් උපදිනවා. ඒ තමයි සබෑම මහා මෛත්‍රිය. අර අනන්තයේ දක්වා දවන මහා මෛත්‍රිය කියන්නේ ඒකට. අනන්තයේ දක්වා දවන මහා අප්‍රමාණ චේතු විමුක්තිය කියන්නේ ඒක මානයක් නෑ. අප්‍රමාණයි කියන්නේ. මෙතන මමේ කියන මාන්නේ හදාගෙන අප්‍රමාණ එකක් හම්බ වෙන්නේ නෑ. ඒක නිසා තමයි ඔය අවිද්‍යා භූමිය පෘථග්ජන භූමියේ මහා මෛත්‍රියක් නැහැ කියලා කියන්නේ. ඇත්තටම එතන තියෙන ආත්ම දෘෂ්ටියම තමයි. ඒතකොට මේ සත්‍ය ධර්මයේ අවබෝධ වුණාම වෙන්නේ මෙතන කෙනෙක් හම්බ වෙන්නේ නෑ. අත්තානු දිට්ඨිය වූවච්ච අන ආත්ම දිට්ඨිය බිඳ වැටෙනවා. ආත්මදිත්‍ය විදිහට නම් මෙතන මමේ කියන මාන්නේ නැති වෙනවා. මමේ කියන මාන්නේ නැති වුණාම අර අප්‍රමාණ්‍ය කියන දන්ට එනවා. අප්‍රමාණ්‍ය අනන්තයේ දක්වාට යන මාන්න මෛත්‍රිය. ඒක තමයි බාහසේ ලොකු ගුණා තරුණ මහලු කාටත් එක වගේනේ. ඒක තමයි. ඒක හැබැයි පුජ්‍යල ස්වභාවයෙන් අපි මේ හිතලා එහෙම නෙමෙයි අපි ධර්මයේ තුලින් දකින්නේ ධර්මයේ පැත්තයි අපි දකින්නේ. ඒ ධර්මයේ දකිනකොට ඇත්තට බුදුන් දකින්නේ. ඒක කියන්නයි වචන හම්බෙන්නේ නැහැ කාටවත්. අපි පුජ්‍යල සංඥාවෙන් බුද්ධ කියලා කෙනෙක් දකින්න එපා කියනවා. නමුත් මේ ස්වභාවය බුද්ධ ස්වභාවයම තමයි. ඒ ස්වභාවය කරු සත්‍ය පුජ්‍යල කතාවක් නැහැ. ඒකයි හේතුව. ඒ අප්‍රමාණ චේතනාවක්. ඒ නිසා තමයි අපි මේ බුද්ධෝත්පාද කියන නම දාන හේතුව මේ බුද්ධ කියන්නේ එක පුජ්‍යලෙ නෙමෙයි. කවුරුත් එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. උපකහාන සත්‍යවලින් ඒක තේරෙනවා. ස්වාධීනයේ නමුත්තේ දෙවියන්ට ගන්න පිටරහකට නැහැ කියලා. ඒක තේරෙනවා. සත්පුජ්‍යල දෘෂ්ටි බිදවැටෙන තැන තමයි ඒ අප්‍රමාණ චේතෝ විමුක්තිය තේන්නේ තේතරමයි. එතකොට මේ බුද්ධ ස්වභාවය. ඒකයි රූපකහන ප්‍රාස ස්වාමීන් වහන්සේ ඔබ මිනිසෙද දෙවියෙක්ද ප්‍රඥේද ගන්ධබ්බි. ඒක සත්වේ පුජ්‍යලේ නෙමෙයි නේද ස්වාමීන් ඔබ කවරෙද්ද බුද්ධ හිමි. බුද්ධ කියන්නේ සත්වේ පුජ්‍යලේ හිමි. එතකොට මේ බුද්ධ ස්වභාවය තමයි බුදුන් වහන්සේ අරහත් සූත්‍රයට ගියව අපි ඒ දේශනා කරෙත් ඒකමයි. බුදුන් වහන්සේ කියනවා යමෙක් මේ ධර්මය අවබෝධ කරයිද ඒ ශ්‍රාවක බුද්ධයි ඒ මා බුද්ධ පුත්‍රයෙක් බුදුන් වහන්සේ කියන බුද්ධ පුත්‍රයෙක් කියන්නේ ඒ ශ්‍රාවක බුද්ධයි ඒ අනුත්තරත්වයට පත් වීමයි කියන. ඒ අනුත්තර ස්වභාවය තුළ සියල්ලම එකම බුද්ධ ස්වභාවයට අවදි වේ කියන. ඕක තමයි ඇත්තටම බුද්ධ වචනේ. ඕකේ තියෙන අර තේරවාදී මේ සංකල්ප හදාගත්තට පස්සේ යාලට ඕන වෙනවා තෙරවරු පස් දෙනෙක් විදිහට හතර දෙනෙක් විදිහට පෙන්වන්න. සෝවාන් සකදාගාමි අනාගාමි කියලා මට්ටම් හතරට තෙරවරු හතර දෙනෙක් විදිහට පෙන්වනවා. නමුත් එකම බුද්ධ ස්වභාවයක තමයි අවදි වෙන්නේ. මහායානයේ තේරවාදී කියලා බුදු සමය තුළ බුදුන් වහන්සේ කොටස් දෙකක් දැක්කේ නැහැ. එකම නිවනයි එකම බුද්ධ ස්වභාවයයි. ඉතින් ඒක අපි එක එක විදිහ සංකල්පවල ඉර වෙන්න ඕනේ. අපි නිවන් මඟ ගියාම ඉවරයි. එතකොට අපි නිවන් දකිනවා. ඒ නිවන් දකින දෙන එකම බුද්ධ ස්වභාවය පවතින්නේ. ඉන්න තමයි කතා. බුදු සමයට ගියා වගේනේ දැන් ඔය විදිහ වහන්සේගේ ඔය කරුණාමයි ඇත්තෙන්ම ඔය විදිහ දේශනා කරනකොට මේක නම් මහා ආශ්චර්යයක් ඇත්තටම.
අපිටත් අපේ පෙර ඒකමත් පූර්වික ඒකයි. පිනකට සනන්ස මේක මේ වහන්සේගේ බුද්ධෝත්පාද අපට අහු වුණේ. අක්කරම කිව්වත් කොච්චර හේවුවත් දන්නේ නැහැ. මාකට සුදස්නාතු පිටික ගුණනාතු සම්සානස ධර්මයේ අහන්න ගත්තා ඒත් කොහරි හිරු වුණා. අත්‍තරම කිව්වොත් මහා ආශ්චර්ය කියන්නේ අද දැන් වාඩිලා ඉන්නවා අපි පුටුවක් උඩ මේ අවුරුද්ද ජනවාරි පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ අද දවස වෙනකොට දැන් 2022 ජනවාරි වල ඉඳලා 2022 මේ අවුරුද්ද විතරක් අපි මේ කතා කරන්නේ දැන් ඔක්තෝබර් මාසේ ඇවිල්ලා තියෙනවා අද කීයද දවස දැන් 13ද කොහෙදනේ 17 එතකොට බලන්න ඔක්තෝබර් 17 ඔව් ඒකයි 18 හැම දවසකම අපි මේ පුටු උඩ වාඩිලා මේ විදිහටම මේ අවුරුද්දම බල කිව්ව විතරයි. අදටත් ඒ පුටු උඩ වාඩිලා මුළු අවුරුද්දම ගෙවුවා. ආචාර්ය අද්දුත් අපිට අවුරුද්ද ගෙවෙනවා තේරුණේ නැහැ. අපිට මේ අද දවස මේ සතිය ගෙවෙනවා තේරෙන්නේ. මේ 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 දවස් ටික ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඉර පායනවා, ඉර බහිනවා. මේ ධර්මය අතරම මේ ඊගාව කෝල් එක එනවා ඊගාව කෝල් එක එනවා ඒක නහත් වෙනවා අය ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ දවස යනවා තේරෙන්නේ නැහැ දවස යනවා තේරෙන්නේ නැහැ සමහර අය අතරම නෑ අද දවසේ ඇත්තටම අද දවසේ ඇත්තටම අද දවසේ අභිත සිංහනාදයක් වගේ අද දවසේ ඇත්තටම අපි දැන් අපිට මතකයි දැන් උදේ නමයට වගේ අපි ආහාරයක් ගත්තා. එච්චර තමයි අපි දවසට වරන්තේ. අපි ඊට පස්සේ දැන් වෙලාව කියද දැන් රෑ ඇවිල්ලා අටම අපි ගාව වතුර බෝතල් දෙකක් තියෙනවා. අර ලීටරේ වතුර බෝතල් දෙකක් තියෙනවා එච්චර තමයි. එච්චර තමයි අපේ ගාව නේද? ඊගාව දැන් ඔබතුමනේ දැන් ෆෝන් එක තියෙනකොට අපිට දන්නවා දැන් මිස් කෝල් තියෙනවා අනිත් ෆෝන්වත් තියෙනවා. මෙයාට අහන්න උත්තර දෙන්න ඕනේ මේ ඉතින් අපිට වෙලාවක් නැහැ වෙන වෙලාවක් නැහැ වෙන මේකට වෙලාවක් නැහැ අපි පොඩ්ඩක් කාලේ වෙන් කරගෙන සමහරලාට මූලික කටයුතු ටික තියෙන නිසා ඒ කටයුතු ටික කරනවා දැන් ගොඩ කාලයක් ඔබ වහන්සේ වෙන්සෙව්වනේ තමයි චිත්ත කය වචන කියන තුන්දර වෙන්සෙව්වනේ ඒ එහෙම දෙයක් නැහැ සත්‍යතාවම අවබෝධ කරගන්න නිකන් නැහැ තනං කැපීම් වෙනවා ඒක අතර මේ අර අපි හැමදාම කෙනකෙනාගේ දේවල් වලටත් අපි මේ වගේ අපි එක මේ ඒ කෙනාට උදව් කරනකොටත් ඇත්තටම මේ ධර්මයේ ඇත්තටම පුදුමත් කතාව. ඒ කියන්නේ අපිට කටක් මොකටද මේ ධර්මයේ නොකියන කියලා හිතන. ඒක නේද. වෙන්කනන සම්පෝචිලිපත් කියන තුන් ඒක මේ ධර්ම චක්‍රය කරකින දෙන්න ඕනේ. ඒක පොඩක් තාටිය හොඳට ප්‍රවර්ධනය වෙනවා. ඒ ඒවත් එච්චර දේවල් නෙමෙයි ඒ කියන්නේ. මතක් වෙනවා. උච්චලේ කෙනෙක් නැතුණා සනස් මේ ශක්ති විශේෂේ මතක් වෙන්නේ. හොඳයි සමිත වෙනස කතා කරන එක අපි දැන් ගොඩාසෙන් කතා කරන නිසා අල් ෆයිට්ස් වෙනවා සමිත වෙනසට දෙන්න ෆෝන් එක පොඩ්ඩක් කතා කරන්න. අත්තටම මේ කොයිතරම් නිහතමානීද නේද? ඔව් එක පවුලක අය වගේ තමයි අපිට මේ මුළු ලංකාව සාරය කතා කරන හැමෝම එක පවුලකට වගේ දෙන්නේ. අපිට මේ ඒ මොහොතේ විතර නිසා අපිට ලොකු මේකකුත් නැහැ, වෙහෙසකුත් නැහැ, ගාණක් නැහැ. අත්තටම දැන් මුළු ලෝකෙම කතා කරත් ඒ මොහොතේ ඒ කෝල් එක විතරයි. එක කෝල් එකයි අපි කතා කරලා තියෙන්නේ බල්ලකට. හරි ආස්තාර. අනේ මේ සමහරවිට තිතිතම් බාංශේ කොයිතරම් කැපෙනවද මේ තරුණ දෙනේවා හොඳයි සුපත්තේ නමස්පාද නමස්කාර කරන වන්දනා කරනවා ධර්මයේ හොඳින් අවබෝධ කරගන්න ඕනේ ධර්මයේ හොඳින් අවබෝධ කරගෙන සතර දුකින් මිදෙන්න සියලුම කාරණා හේතු කලස් කියන තේරසම්.